සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අරවන හෙට දවසට, ඒ කියන්නේ මාර්තු මාසේ 24 වෙනිදාට අදාළව රේසින් ටිප්ස් තුනක් ලබා දෙන්න හදන. ඉතින් බොහෝ දවසට කියන වීඩියෝ එක කරන්න බැරුව ගියා. අතරම ලයික් නැති ප්‍රශ්න හින්දා. ඉතින් ඔයාලා දන්නවා අපි මෙතෙන්දී අපි හොස් රේසින් වලට බෙට් කරද්දී අතරම වින් කියන ඔප්ෂන් එක නෙවෙයි ගොඩක් වෙලාවටම බෙට් කරන්නේ. අපි අතරම බෙට් කරන්නේ ප්ලේස් එකට විතරයි. ඒ කියන්නේ අතරම කලින් අපිට හොස්ටේසිං වලට බෙට් කරද්දි ඔයාලා දන්නවා වින් කියන ඔප්ෂන් එකට බෙට් කරලා ඊට පස්සේ තමයි අපිට ප්ලේස් කියන ඔප්ෂන් එකට බෙට් කරන්න පුළුවන්කම තිබුණේ. ඉතින් එතෙන්දී අතරම අපි හැම වෙලාවෙම වින් කියන පැත්තට වීදමන් දරන හින්දා වින් එකට ආවොත් විතරයි අපිට අතරම ජයග්‍රහණ මුදලක් ලැබෙන. ඉතින් මෙතෙන්දී තියෙන විශේෂත්වය තමයි මේ වින් කියන ඔප්ෂන් එක අතහැරලා ප්ලේස් එකට විතරක් බෙට් කරන්න පුළුවන්. ඉතින් එතෙන්දී අපිට පැහැදිලිවම ජයග්‍රහණ මුදලක් ගන්න පුළුවන්. ඉතින් ඇත්තරම මෙතනදි ගොඩක්ම අපි භාවිතා කරන්නේ ටොප් 3 කියන ඔප්ෂන් එක. ඉතින් ටොප් 4 කියන ඔප්ෂන් එකට අතනවා, ටොප් 2 කියන ඔප්ෂන් එකත් භාවිතා කරනවා. ඉතින් ඒ අවස්ථාවේ හැටියට ඉතින් මේ ඔප්ෂන් එක තෝරන්නේ කොහොමද, ඒ වගේම කොහොමද ඔයාලම සිලෙක්ෂන් එකක් කරගන්නේ, එත් එක්කම 1x account එකක් නැති කෙනෙක් කොහොමද account එකක් හදාගෙන revisit කරන්නේ, වගේම withdraw කරන්නේ වගේ සියලු දේ වලට මම දාලා තිනවා පහල description එකේ. ෆෝනින් මෙම්බර්ස් කියන ප්ලේස් එකේ ලින්ක් එක, ඒකට අපි වීඩියෝස් දෙකක් ඇඩ් කරලා තිනවා. ඉතින් ඔයාලට ඒක බලුවොත් තේරුම් ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. හරි, එහෙනම් ආරවන අපි බලමු මොනවද අපි හෙට දවසට අරන් දෙන රේසින් ටිප්ස් තුන කියලා. පළවෙනි එක අරන් දෙන්නේ හන්ටින්ඩන් කෝස් එකෙන්. පළවෙනි එක විදිහට අරන් දෙන්නේ හන්ටින්ඩන් කෝස් එකේ පළවෙනි රේස් එකේ නම්බර 3 ලංකාවේ හරියටම හවස 6:30ට මේ තරඟ පටන් ගන්නවා. ඉතින් මෙන් හැඩල් ග්‍රේඩ් 4 එකක් තරම් කරුවන් 10 දෙනෙක් ඉන්නවා. සුසුම දෙ ටොප් 3 කියන ඔප්ෂන් එකට යන එක. මොකද පරලොම් 15171 ක දුරක් තමයි තියෙන්නේ සම්පූර්ණ දුර විදියට. දැන්ට නම් කවුරුත් නොට්රන් කරලා නැහැ. ගොඩක් දුරටම කෙනෙක් නොට්රන් ගන්න පුළුවන්. ඉතින් ওই විදියට තමයි අපි පළවෙනි ගණන් දෙන. ඉතින් ටොප් 3 කියන ඔප්ෂන් එක අපිට 2.4කට විතර ගන්න පුළුවන්. මේකේ ඔඩ්ඩෙක ඉතින් කලින් බෙට් කරන එක ගොඩක් හොඳයි කියලා හිතනවා මේ තියෙන තත්ත්වෙත් එක්ක. ඉතින් ඒක තමයි පළවෙනි රේසින් ටිප් එක විදිහට අරන් තියෙන්නේ. ඉතින් කියන්න ඕනේ මෙතෙන්දී අපිට කලින් බෙට් කරන එකේ චාන්ස් එක තමයි ඔයාලා දන්නවා තරඟකරුවන් නොට්රන් කරනවා තරඟයක් ආරම්භ වෙන කිට්ටු වෙනකොට. ඉතින් සාමාන්‍යයෙන් එතෙන්දී ඇත්තරම වෙන්නේ කට්ටිය අඩු වෙනකොට ඔඩ්ස් අඩු වෙනවා. ඉතින් අපි කලින් බෙට් කරලා තිබුණොත් අපිට ඒ ඔඩ්ස් අඩු වෙන එක බලපාන්නේ නැහැ. ඉතින් ඒ අදාළ ඔඩ්ස් වලටම ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි කලින් බෙට් කරලා තියෙන එකේ චාන්ස් එක. ඉතින් ඒත් එක්කම කියනවා මේ ටොප් 4 කියන ඔප්ෂන් එකට බෙට් කරනවා නම් ඒකට අනිවාර්යයෙන්ම ඔයාලා දන්නවා මේ ස්පෝට් කියන ඔප්ෂන් එකේ විතරයි ටොප් 4 කියන ඔප්ෂන් එක තියෙන්නේ. ඉතින් තරඟය ආරම්භ වෙන්න විනාඩි 30ක වෙලේ ඉඳන් මේක ලයිව් එකට මාරු වෙනවා. ලයිව් එකට එන්න කලින් විනාඩි 30කට කලින් ගිහින් තමයි මේ ටොප් 4 කියන ඔප්ෂන් එක බෙට් කරන්න ඕනේ. ඒත් එක්කම කියනවා මේ ටොප් 2 ඔප්ෂන් එකට බෙට් කරනවා නම් ඔයාලා දැකලා ඇති වින් කියන ඔප්ෂන් එකයි ටොප් 2 ඔප්ෂන් එකයි විතරක් වෙන්න අවස්ථාවේදී ඒ අවස්ථාවේදී තමයි අපි ටොප් 2 ඔප්ෂන් එක තෝරගන්න ඕනේ. මොකද ඔප්ෂන් 4ම දීලා තියෙනකොට වොට්ස් පොඩ්ඩක් අඩුයි. ඒ චාන්ස් 4ම දීලා තියෙනකොට එතකොට අර ඔප්ෂන් 2 විතර තියෙද්දී ටොප් 2 වලට බෙට් කරන එක සාමාන්‍යයෙන් පොයින්ට් 3ක් විතර වගේ චාන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒකත් වරන පොයින්ට් 3ක් කියන්නේ ටිකක් වැඩිපුර බෙට් කරන ලොකු ගණන් බෙට් කරන අයට ඒක ඒත් සෑහෙන දෙයක්. හරි, එහෙනම් අරගෙන අපි බලමු මොකද්ද හෙට දවසට තෝරාගෙන තියෙන දෙවෙනි රේසින් ටිප් එක කියලා. හන්ටින්ඩන් එකෙන් මම අරන් දෙන්නේ හන්ටින්ඩන් කෝස් එකේ දෙවෙනි රේස් එකේ නම්බර 1 ලංකාවේ හරියටම 7 තමයි මේ තරඟ පටන් ගන්නෙ. පර්ලොන් 23යි අර කිසිසිලමයක් තියෙනවා. හැන්ඩිකප් චෙස් නොයිස් එකක් ග්‍රේඩ් 5ක්. ඉතින් තරඟ කරන 6 දෙනා ඉන්නේ. ටොප් 3 ඔප්ෂන් එක තමයි ගොඩක් හොඳයි කියලා හිතන්නේ. ටොප් 3 වල 2.6කට විතර ගන්න පුළුවන්. මේ දැන් පෙන්නලා දෙන උත්සක බලද්දී ඉතින් ටොප් 4 වලට යන්න පුළුවන්. ටොප් 3 වල 2.5යි 6 අතර ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි හොඳම දේ. දෙවෙනි විදිහට තමයි දෙවෙනි ටිප් එක ගන්න දෙන්නේ. ඉතින් අපි මෙතෙන්දී 1x එක භාවිතා කරන තවත් හේතුවක් තමයි අපිට මේ තරඟේ පටන් අරගෙන ලයිව් යනකොටත් සුළු වෙලාවක් යනකම් ටොප් 2 ඒ වගේම ටොප් 3 ඔප්ෂන් වලට බෙට් කරන්න පුළුවන්. අදී වින් කියන ඔප්ෂන් එකට නම් කොහොමවත් බෙට් කරන්න පුළුවන් තරඟය අවසන් වෙන කිට් වෙනකම්. ඉතින් වින් කියන ඔප්ෂන් එකට වඩා ගොඩක් වාසිදායකයි ටොප් 2 ඒ වගේම ටොප් 3 ඔප්ෂන් භාවිතා කරන එක. හරි, අපි බලමු මොකද හෙට දවසට අරන් දෙන අන්තිම රේසින් ටිප් එක කියලා. ජෙෆ් ස්ටෝ කෝස් එකෙන් අරන් දෙන්නේ ජෙෆ් ස්ටෝ කෝස් එකේ 4 වෙනි රේස් එකේ නම්බර 4 තමයි තෝරගෙන තියෙන්නේ හෙට දවසට 3 වෙනි එක විදිහට. හරියටම 9:01 තමයි මේ තරඟය පටන් ගන්නේ. තරඟකරුවන්
එකොළොස් දෙනෙක් ඉන්නවා. මේකේ ඇත්තටම ටොප් 3 ඔප්ෂන් එක තමයි ගොඩක් හොඳ, 1.8කට විතර ගන්න පුළුවන් මේ දැන් පෙන්වලා දෙන ඔප්ස් එක බලද්දි. ඉතින් ගොඩක් දුර දුවන රේස් එකක්, හැන්ඩිකප් ටෙස්ට් ග්‍රේඩ් ෆෝර් එකක්, පර්ලන් 30,130ක් තියෙනවා සම්පූර්ණ දුර. ඉතින් මම දන්නවා සෑහෙන දුරක් දුවන තියෙන තරගයක් විනාඩි 8ක් විතර වගේ ප්‍රවෘත්තියි. ඉතින් මේ නම්බර 4ක් තෝරගන්න එක තමයි මුලම දේ. ඉතින් කියන්න ඕනේ වට්සප් ගෲප් එකකට අපිට ජොයින් වෙන්න කැමති අයට මගේ වට්සප් නම්බර් එක දෙන වීඩියෝ එක අවසානට වෙන්න කැමති අය මැසේජ් කරන්න, ගෲප් එකට ජොයින් කරන්න කියලා. නෑරෝනේ ඔක්කොම ජය වේවා. ආයෙත් වීඩියෝ එකකින් හම්බුයි.